සුවිශේෂී වාදකයෙකු වී මේ ගුරු හරුකම් ලබා දෙන්නේ ලෝරන්ස් ප්‍රනාන්දු මහතා විසින්. එදා මෙදා තුර සංගීත දිවියේ ගරු බුහුමනට පාත්‍ර වූ මේ කුසලතා පූර්ණ නිර්මාණවේදියා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සුමති සහ රයිගම් සම්මානවලින් පිදුම් ලැබුවා. තම කලා ජීවිතය පුරාවට ලාංකීය රසික හදවත් තුළ නොමැකින සටහන් තැබූ මේ සුවිශිෂ්ට සංගීතවේදියා මහින්ද බණ්ඩාර අද ලයිෆ් තුලින්. මහින්ද බණ්ඩාර මහත්මයා, ඉතාමත් ගෞරවාදරයෙන් පිළිගන්නවා ලයිෆ් වැඩසටහනට ආයුබෝවන් කියලා. සංගීතයත් රිද්මයත් එක්ක එන පරම්පරාවක තවත් පුරුකක් තමයි ඔබ. අපි එහෙනම් ඉස්සෙල්ලාම අහමු ඒ පෞලි විස්තර ටිකක්. පෞලි විස්තර කියපුවම මගේ ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තගේ සීයාගේ පරම්පරාවෙන් නම් තමයි ඇත්තටම සංගීතයේ මේ පෞලක් හැටියට එන්නේ. මගේ සීයා ඩීසී කොටිතුවක්කු දැනට හුඟක් කාලෙකට ඉස්සර නැති වුණේ. ඊට පස්සේ මගේ අම්මා චන්ද්‍ර බණ්ඩාර ඒ කියන්නේ ඇයත් ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්. එතකොට මගේ මාමා ප්‍රේමනාත් කොටිතුවක්කු, ඔහුත් ඉතාම දක්ෂ තබ්ලා වාද්‍ය ශිල්පියෙක්. එතකොට දැනට මං හිතන්නේ ලංකාවේ ඉස්සර චිත්‍රපට සංගීතයේ ගොඩක් සරත් දසනායක වැනි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ඔහු තබ්ලා වාදනය කරලා තිනවා. ඉතින් මට ඇත්තටම තිබ්බේ මේ හොඳ පෞල් පසුබිමක් තිබ්බේ සංගීතය ගැන. ඉතින් ඒත් එක්කම ඒ හැමතිස්සෙම අපේ ගෙදර මගේ ගම කෑගල්ලේ. ඉතින් ගෙදර හැමතිස්සෙම මොනහරි සංගීත කටයුත්තක් හැමදාම සතියන්තේ හෝ සතිමැද හෝ ඉතින් මොනහරි ඒ වගේ වැඩසටහන් තියෙනවා. ඒ ඒකෙන් තමයි ඇත්තටම මමත් යොමු වුණේ. මමත් මේ නිකම්ම මේ මේකෙන් ඒ ආසාව ඇති වෙලා මට ඇත්තටම ඉතින් ඒකෙනුත් මට දැන් මේගොල්ලෝ සින්දු කියනවා ප්ලේ කරනවා. ඉතින් ඒ ඒ ආසාව තුළ මට ගිටාර එකක් තිබ්බ ගෙදර. ඒකට තමයි මගේ හිත ගීති. මම ඒකෙන් තමයි පටන් ගත්තේ. එතකොට පවුලේ අනිත් සහෝදර මගේ පවුලේ සහෝදරයන් 9 දෙනයි. ඒ කියන්නේ මගේ අක්කා තමයි වැඩිමල්ම. ඊට පස්සේ අයියලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මම හතරවෙනියා, පස්වෙනියා මගේ මල්ලි රාජු බණ්ඩාර. ඊට පස්සේ නංගිලා ඉන්නවා තවත් 3 දෙනෙක්. ඊට පස්සේ පොඩිම මල්ලි කෙනෙක් ඉන්නවා. කියන්නේ සංගීත වාදක කණ්ඩායමක් හදන්න තරම් සුදුසු ඇත්තෙම මේ විදියට. ඉතින් ඇත්තටම සංගීතයට යොමු වුණේ මමයි මගේ මල්ලි. හැබැයි අක්කා මුල්ම කාලේ මට මතකයි අපි පොඩි කාලේ අක්කත් හොඳට ගිටාර එක වාදනය කරලා සින්දු කිව්වා. අක්කත් මං හිතන් ගුවන්විදුලි ගීත වලට ළමා පිටිය වගේ සහභාගී වුණා. ඒ අරෙන්ඩ අපේ මගේ ලොකු අයියත් ඔය ඉස්සර අපේ නිකන් පොඩි ගෲප් එකක් තිබ්බා. ඒකේ ඩ්‍රම්ස් වාදනය කෙරුවා. ඉතින් සංගීතයට හැමෝටම අපේ යම් කිසි හැකියාවක් තියෙනවා. අපේ නංගි කෙනෙක් හිටියා නෑ, රාණි නංගි නංගි කියලා. එයාට එයා හොඳට සිතාර එක වාදනය කෙරුවා. ඉතින් අර අපි තමයි වෘත්තීය මට්ටමේ, මමයි මල්ලි තමයි මේක දිගටම කරන්නේ. එතකොට මට දැනගන්න ලැබුණා ඔබේ සීයා ඔහුත් සංගීත ගුරුවරයෙක් කියලා. මෙතන හේවුඩ් ඉස්සර හේවුඩ් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉස්සර හේවුඩ් එකේ මේ තබ්ලාව පිළිබඳ කතිකාචාර්යවරයෙක්. එතකොට මුල්ම සංගීත හැදෑරුවේ ඔහු යටතේද නැත්නම් මෙහෙමයි. ඉතින් යටතේ කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් ආభాෂයක් තියෙනකොට කොහොමද ගෙදර ඒක ලියනවා. ඉතින් මට මතකයි ඉස්සර සීයා මට මතකයි තබ්ලා ගෙදර යා හරියට ප්‍රැක්ටිස් කරනවා, රිහර්සල්ස් කරනවා. එතකොට මාව තමයි අර එයාට ඒකට අපි කියනවා ලෙහෙරා එක ප්ලේ කරනවා කියලා. ඒකට මට තමයි සර්පිනයක ගහන්න කියලා දුන්නේ. ඉතින් ඒක මම ඒ දවසල හරි අමාරු වැඩක්. ඒ තබ්ලා සෝලෝ එකක් යද්දී ඒකක් ප්ලේ කරන එක හරි අමාරු. නමුත් ඒක මම පොඩි මට අවුරුදු 8ක් 9ක් ඇති මම ඒක හරියටම වාදනය කෙරුවා. ඉතින් මට අර ඉතින් මම හිතන්නේ මුල්ම ඒ මට ලැබිච්ච ආభాෂය ලොකු ඉතාම ලොකු දෙයක් කියලා හිතනවා සීයාගේ. මහින්ද බණ්ඩාර කියන්නේ අද අපේ සංගීත ශාස්ත්‍රයේ සිටින අපි සියලු දෙනාම ගරු කරන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මෙක්. ඔහුගේ තුළ මා දකින සුවිශේෂ ගුණාංගය තමයි ඔහුගේ සංගීත ඥානය ඉතාමත්ම නිර්ලෝභීව වර්තමාන අතීත ඒ වගේම අනාගත පරපුර ගණනාවකට ඔහු ඉතාමත්ම උනන්දුවෙන් ඕනෑකමින් යුක්තව ලබා දීම. හැම කෙනෙක්ම මහින්දගේ උදව්ව ඉල්ලාගෙන එන කෙනෙකුට කවදාවත් පිටු නොපාන වර්ගයේ මහත්මයෙක්. ඒ වගේම තමයි මහින්ද කියන්නේ
මම දැකපු සංගීත ශිල්පීන් අතරේ උපේක්ෂා ගුණය කියන එක ඉතාමත්ම ඉහළින් මේ ගුණේ පිහිටපු ශිල්පියෙක්. ඔහුට එන සමහර විට මම දන්නවා ඔහුගේ සමග ඉතාමත්ම සමීපව ඇසුරු කර කෙනෙක් හැටියට ඔහුට ජීවිතයේදී මේ සංගීත ශාස්ත්‍රයේදී එන නොයෙකුත් හැලහැප්පීම් නොයෙකුත් මානසික ගැටුම් ආදීදී ඔහු ඉතා උපේක්ෂා සහගතව ඒවා කර්මනාකරණය කර ගැනීම පිළිබඳ මට සමාලලට පුදුම හිතෙනවා. පාසල් කාලේ ගැන අපි කතා කරමු. ඇත්තටම පාසලේ පාසල් කාලේ මම සංගීතය කෙරුවට මම විෂයක් හැටියට මම සංගීතනේ මගේ විෂයක් හැටියට කෙරුවේ චිත්‍ර. ඒතකොට දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එක්ක සංගීතය එහෙම නැත්නම් චිත්‍ර. හැබැයි මම චිත්‍රනින්ද ගොඩක් දක්ෂයි. ඉතින් මම චිත්‍ර තමයි තෝරගත්තේ. මොකද සංගීතය මට ගෙදර තිබ්බින්ද ඇත්තටම අපිට ඉගෙනේ ඉතාලම දක්ෂ ගුරුවරයෙක් හිග්ගොඩ සර් කියලා මට අදටත් මතකයි. එයා මට ඒත් කිව්වා මේ ළමයා ඔයා සංගීතය කරන්න ඕන ඕලෙන් ගෙදර තියෙනවා මේ මේ එයිත් මට සිතාර එකක් හරි මොකක් හරි මට දුන්නා ගෙදර ගිහලා ප්‍රැක්ටිස් කරන්න කියලා. ඉතින් මම මේ ඉතින් හැම හැබැයි ඉස්කෝලේ හැම සංගීත කටයුත්තකටම මම සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ සතියන්තයේ තියෙන මේ මොනවාරි දැන් රැස්වීම් තියෙනවා ඒ වේ සින්දු කියනවා ඒවට ප්ලේ කරනවා ඒවට එතකොට උදේ පාසල් ගීතේට මම වාදනය කළාද ඒ වගේ ඉස්කෝලේ හැම සංගීත කටයුත්තකට මම සහභාගී වෙලා තියෙනවා. එතකොට ඔබ කලින් සඳහන් කරා සංගීතය ගෙදර මම හිතන්නේ හැදෑරීමක් කරපු නිසා යම් කිසි හැදෑරීමක් කරපු හින්දා චිත්‍ර විෂය තෝරගත්තා කියලා. එතකොට ඒ කාලෙදී අදහසක් තිබුණ නැද්ද යම් යම් කිසි කාලයකද ඉදිරියේදී වෘත්තිය වශයෙන් මම තෝරගන්න ඕනේ කුමක්ද කියන එක පැහැදිලිව මෙහෙමයි. ඉතින් ඇත්තටම මෙහෙ වෘත්තිය වශයෙන් තෝරගන්න මම 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 හිතන්නේ 975 74 වගේ තමයි ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායමට මම බැඳුනේ. ඒකට මම ඉස්කෝලේ යන කාලේ මචන් මම ග්‍රේඩ් 8 9 වගේ ඒ වගේ කාලේ. එතකොට ඇත්තටම දැන් ඒ කාලේ මම මට ඇත්තටම වෘත්තිය මට්ටමටම එන්න වුණා. ඒ කියන්නේ එතකොටම මට ඒ පටන් ගත්ත කාලේ වගේම මට මේ ඒ කියන්නේ සංගීත කණ්ඩායමත් එක්ක එක එක අපි ඉස්සර ගොඩාක් වෙලාවට අපි ප්ලේ කරුවේ නුවර මේ පැත්තේ තිබ්බ ඩාන්සර්ස් අරම ඒවා ප්ලේ කළා. පස්සේ ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි එයා එතකොට ගොඩාක් මෙහි වටිගත කිරීම වලට රෙකෝඩින්ග්ස් වලට සහභාගී වෙනවා. එතකොට මාව කෙලින්ම එයා මාවත් මේවට යොමු කෙරුවා. ඉතින් ඇත්තටම ඒ ඉස්කෝල යන කාලෙින්ම ඒක ඇත්තටම මට වෘත්තිය මට්ටමකට වැටුණා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තිබ්බා මම ඇත්තටම මේ කියන්නේ මම උසස් පෙළ කෙරුවේ ජීව විද්‍යාංශයෙන්. ඉතින් මේ මගෙත් බලාපොරොත්තුවක් තිබ්බා ඒකින් තේරලා යන්න කියලා. නමුත් මට හිතුණා මම 9-10 වගේ පන්ති වලට එනකොට නෑ මේකත් හොඳයි මේකත් කවුරුත් තෝරගත්තේ නැති දෙයක්. ඉතින් මට හිතුණා නෑ මේ මාර්ගෙම යන්න. අනික අපේ අම්මා මට ගොඩක් උදව් කෙරුවා. මගේ පවුලේ අනික් කට්ටියන කැමති උන්නේ මම සංගීතේ පැත්තට යමු වෙනවට. නමුත් අම්මා මට ගොඩාක් උදව් කෙරුවා. ඔයාට මේක දක්ෂතාවයක් තියෙනවා. ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන් කියන එක අපේ අම්මා තමයි මගේ ඔළුවට දැම්මේ. ඉතින් මම ඒ මාර්ගයෙන් ගියා. ඉතින් මේ අනික ඉස්කෝලේනුත් මට ගොඩක් මේ මගේ ඒකට ඒවකට හිටපු යාළුවෝ මන්ට උගන්වපු සර්ලා හැම අතට හම්බ වෙනකොටත් කියන. ඉතින් අද ඔයාද ලංකාවට දැනගන්න මේ තත්ත්වෙ හින්දා ඉන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම මට සන්තෝෂයක්. මම කෑගලු මහාවිද්‍යාලය ඉගෙන ගත්තේ කෑගල්ලේ. මේ සුහද කතා බහෙන් මදකට කෙටි විරාමයක්. මහින්දත් එක වැඩ කරනකොට හරිම ලේසි. හේතු ගොඩක් තියෙනවා. එකක් මහින්දට අපි කියන දේ ටග්ගල මහින්ද ප්‍රකාශ කරන අය විතරකින් ඒක එකක්. අනිත් එක මහින්ද අතින් කන්ට්‍රිබියුට් කරනවා. එයාගේ අතින් හිතලා දානව තියෙනවා. සහ නොයෙකුත් සංගීත වර්ගවලට මහින්දට දායක වෙන්න හරිම පහසුයි. මොකද ඒවා ගොඩක් ආශ්‍රය කරලා තියෙන හින්දා. ඒ කියන්නේ බටහිර පන්නේ ගීතයක් නම් ඒ වගේ එකට මොන වගේ එකක්ද වෙන්න ඕන කියලා. වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ. මට නිකන් පොඩ්ඩක් මේ ගැන කියපුවාම ඒක දන්නවා. එක සින්දු මාගයක් කරනකොට මහින්දට තේරෙන මොන වගේ එකක්ද කියලා. කුඩා දවසල ගිටාර් වාදනයට වගේම වයලින් වාදනයටත් යම්කිසි හැකියාවක්. වයලින් එකනේ ඇත්තටම මැන්ඩලින් එකක් තිබ්බා අපේ ගෙදර. ගිටාර් එකක් තිබ්බා. මැන්ඩලින් එකත් මම වාදනය කරනවා. ගිටාර් එකට තමයි ගොඩක් ඒ වුණාට මට මැන්ඩලින් එකත් යන්තම් වාදනය කරන්න පුළුවන්. මොකද අපේ තාත්තට මට මතකයි මැන්ඩලින් එක යන්තම් මට පොඩි කාලේ මතකයි අපේ තාත්තා වාදනය කරනවා. ඉතින් මේ ගිටාර් එක තමයි ගොඩක් මගේ
හිතගත්තේ මොකද ඒ දවස්වල කණ්ඩායම් සංගීතේම එළියටම ආපු කාලේ කණ්ඩායම් මුලම ඉතින් එතකොට අර පැය කාලක් වෙනම රේඩියෝ එකේ යනවා මේ කණ්ඩායම් සංගීතය කියලා මම ඒ වහනවා ඉතින් එතකොට මට ඇත්තටම গিitar එකට ගොඩක් හිත ගියා ඒ ඒත් එක්කම ඉතින් එතකොට ඒ වෙනකොට පෞලේ කවුරු গিitar එක වාදනය කරමින් හිටියේ කවුරු මට අපේ අක්කට මං හිතන්නේ එයාට গিitar දෙක තුන කියන්නේ කෝඩ් දෙක තුන පුළුවන් එයා ඔය මට මතකයි මේ ඉන්ද්‍රාණි පෙර එයාගේ ගීත ගායනා කරලා গিitar එක වාදනය කරනවා ඒ මට මතකයි දවසට එයාට ඒ කියන්නේ එයා දිගටම ගේන නමුත් එයාට ටිකක් පුළුවන් කියලා මට මතකයි ඉතින් එතකොට গিitar එක හරි හදෑරීමක් කරන්න අවස්ථාව ලැබුණේ කාගේ මෙහෙම මම ඉස්සෙල්ලාම ඇත්තට මම গিitar එක ඇල්ලුවෙත් මේ වැරදි පැත්තට ඒ කියන්නේ මේ සාමාන්‍ය গিitar එක මෙහෙම අල්ලන්නේ මම මේ පැත්තට ඇඟිලි තියද්දී එහෙම ගැහුවේ නිකන් අර මේකේ මොකක් හරි සවුන්ඩ් එකක් ගන්න වගේ ඒ වගේ පොඩි පොඩි සින්දු කැලි වගේ ඊපස්සේ හැබැයි අපේ ගෙදරට ආව ඉතාලම දක්ෂ වයලින් වාද්‍ය ශිල්පී ලෝරන්ස් ෆර්නැන්ඩෝ කියලා ඉතින් මේ එයාට හොඳට හැම වාද්‍ය භාණ්ඩයක්ම වාදනය කරන්න පුළුවන් ඉතින් එයා තමයි මට ඉස්සෙල්ලාම අර මූලික අපි කියන්නේ ස්වර මේ කියන්නේ පද්ධතිය කියන්නේ කෝඩ්ස් කියලා කියන ඒ කෝඩ්ස් ටික ඔක්කොම කියලා දුන්නේ එයා තමයි මට කිව්වා මෙහෙම පැටර්න්ස් තියෙන මෙහෙම කියලා ඉතින් එයා මේ මොරටුවේ සෙන්ට් තෝමස් හරි මාකරි ස්කෝල් එක හොඳ ගණිත ගුරුවරයෙක් ඒ වගේම ෆිසික්ස් උගන්වන උසර කෙනෙක් ඒ වගේම සර් කෙනෙක් ටිකක් සැරයි ඉතින් මට ටිකක් සැර කරලා කියනවා නේ අද දවසේ පැය හතරක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා ඒ වගේ ඉතින් අර අමාරු අර මේ කෝඩ්ස් වගේ දේවල් දුන්නා ඉතින් ඇත්තටම ඒකෙන් මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හැබැයි කියන්නේ මං දැන් අදට කරන්නේ ලීඩ් গিitar කියන එක ඒ සෝලෝ ප්ලේයින් ඉතින් ඒක මං තනියම තමයි ඒ කියන්නේ self study එකක් හැටියට මම තනියම ඉගෙන ගත්ත දෙයක් තමයි ලීඩ් গিitar කියන එක ඒක මං හැබැයි මට ඉතින් අර මුලින්ම උගන්වපු අර කෝඩ්ස් එක අදටත් ඒක හරිම වැදගත් වෙනවා මොකද හැමදේම කරන්න කලින් මේ මූලික මේ බේසික්ස් එක කරලා ඉන්න ඕනේ ඉතින් ඒ ටික මට එයාගෙන් ලැබුණා තමයි මම අදටත් ස්තුතියන්ත වෙනවා ඒ වගේ දක්ෂ ගුරුවරයෙක් හම්බෙච්ච එක ගැන අතරම 70 දශකයේ গিitar එක ඉතාමත් ප්‍රසිද්ධ වාදක භාණ්ඩයක්. ඔබ හිතනවාද ඒ ප්‍රසිද්ධියත් එක්කම තමයි මේ গিitarයට මේ ආසාව ඇති වුණේ කියලා නැත්නම් මොකද මම හිතන්නේ ඔබේ සීයා තබ්ලා වාදනයටත් ප්‍රසිද්ධ වෙලා හිටපු කෙනෙක්. ඇත්තටම මේ 70 දශකයේ කියන්නේ গিitar එක මුල් කරගත්ත සංගීත කණ්ඩායම් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ අපේ මේ කියන්නේ දේශීය වගේම විදේශීය අපි තුන් බීටල්ස්ලා, ෂැඩෝස්ලා වගේ වෙන්චර්ස් ඒ වගේ. ඉතින් ඒව හැමතිස්සම අපිට ගුවන් ඉදලින් ඇහෙනවා. ඉතින් හැමතිස්සම මොකද වෙන අපිට අහන්න කැසට්ස්වත් මුකුත් ඒ දවස් තිබුණා. ගුවන් ඉදලින් තමයි හැම දෙයක්ම ඇහුනේ. ඉතින් ඒ දවස්වල හැමතිස්සම ওই গিitar වාදන සහිත සින්දු ඇහුණා. ඉතින් ඒකෙන් අපි ගොඩාක් මේවට යොමු වුණා. දැන් ලංකාවේ හිටියා මූන් ස්ටෝන්ස්ලා වගේ එතකොට මේ කැලිප්සෝ බෑන්ඩ් තිබ්බා ලොස් කැබර්ලෝස් කියලා තිබ්බා ලොස් මුචාචෝස් ෆ්ලෙමින්ගෝස් කියලා. ඉතින් මේ අපි ඉතාම ආසයෙන් ඒව ඇහුවා. ඉතින් අනික গিitar එක කියන එක ඕන මං හිතන ඕනම තරුණ කෙනෙකුට තරුණ වයසින් ඉන්න කෙනෙකුට গিitarේ මේ හරියටම කියන්නේ ඒක මේ හොඳ සංගීත භාණ්ඩයක්. මොකද ඒක දැන් පියාන එකක් වගේ දෙයක් නෙවෙයි ඕන තැනක ගිහිල්ලා කට්ටියක් එක වාදනයක ඕන ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ඕන තැනක ගෙනියන්න පුළුවන් ඕන තැනක ඇහෙනවා. ඉතින් ඒ හින්දා ඒක ඊටාම ජනප්‍රිය වුණා කියලා මම හිතනවා. ඉතින් මමත් තෝරගන්න එක හේතුවක් ඒක කියලා හිතනවා. එතකොට මුලින්ම සංගීත වාදක කණ්ඩායමක් හැටියට එක්ුණේ ඔබ ෆෝචුන්ස් කණ්ඩායමට. ඒ කියන්නේ මෙහෙමයි. අපේ ඉස්සර අපේ ගෙදර මං කිය අපේ අයියා අපි ටික කවිලා අපේ තාත්තාමයි කියන නම දැමි ස්විංගින් බ්ලූම්ස් කියලා පැද්දෙන පොහොට්ටු වගේ කියලා ස්විංගින් බ්ලූම්. අපි ඒකේ පොඩ්ඩක් ওই සින්දු ටික ගහින්නදී මං ගෙදර වාදනේ මොකද අපේ ගෙදර නිතරම වගේ එන කෙනෙක් තමයි සැන්ලි පීරිස් මහත්මයා. ඒතකොට එයාගේ මල්ලි මිල්ටන් පීරිස්. ඉතින් අපේ ගෙදර හැමතිස්සෙම වගේ එනවා එක එක වැඩසටහන වලට. ඉතින් එයා දැක්ක මෙහෙම මං පොඩි කාලෙන්දම් ප්ලේ කරන එයා හැමතිස්සෙම දකින්න. පස්සේ හදිසියෙම අපේ ෆෝචුන්ස් එකේ හිටපු ලීඩ් গিitarist පద్මසිරි රූපරත්න පැස්කුවෙල් කියලා කිව්වේ. එයා දැන් ළඟදී නැති වුණා. ඉතින් එයා තමයි ලීඩ් গিitar එක ප්ලේ කරේ. ඒ පාර එයාට හදිසියේ පිටරට රස්සාවක් හම්බෙලා යන්න වුණා. ඉතින් මේගොල්ලෝ එකපාරටම තීරණය කරුවා මාව ගන්න. මම ඒතකොට හුඟක් වයසෙන් අඩුයි. ඉතින් මාව ගන්න තීරණය කෙරුවා. ඉතින් හැබැයි මමත් ඉතින් ගියා. ඒතකොට මම එහෙම ලොකු සංගීත කණ්ඩායමක ප්ලේ කරලත් නැහැ. මට එච්චර දැනුමකුත් නැහැ. හැබැයි මට ඇත්තටම තිබ්බා වර්ක්ෂොප්ස් වගේ කරලා ඒගොල්ලෝ කෙරුවා හැම කියන්නේ සතියක දවස් 3-4ක් වගේ රිහර්සල්ස් දීලා මට ඒගොල්ලෝ ප්ලේ කරන මං කියාර මුලින්ම අපි ප්ලේ කරේ ගොඩක් ඩාන්සර්ස් වගේ වෙස්ටර්න් සින්දු. ඉතින් ඒවා මට ගොඩක් පුරුදු කරලා කරලා. ඉතින් මගේ හරියට මොකද මගේ ඒ දවස්වල මට රීඩ් කරන්න බෑ. අපි කියන්නේ නොටේෂන් රීඩ් කරන ඒවා කරන්න බෑ. හැබැයි මගේ හොඳ කණක් තිබ්බා. ඉතින් එකපාරක් ඇහුණාම මට ඒක හොඳ මතකෙයි. මට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒක මට ගොඩක් වාසියක් වුණා. ඒගොල්ලෝ කියලා දීප හැම දෙයක්ම මම ඒ විදිහටම මේ ඒගොල්ලන්ගේ හැම ඉවෙන්ට් එකකදීම මම ප්ලේ කරපුවා. ඉතින් ඒගොල්ලන්ට ඒක ගොඩක්
ඒකුල්ලන්ටත් හොඳක් වුණා. ඉතින් මේ මං හිතන්නේ ඊට පස්සේ තමයි මාව පටිගත කිරීම වලට මං හිතන්නේ කොළඹට එක්කරන් ආවේ අපේ සංගීත කණ්ඩායමේ නායකයා ස්ටැන්ලි පීරිස් මහත්මයා. එතකොටත් එයා දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරේ. එයා මේ මේ එතකොට හිටපු ප්‍රවීණ ගායක ගායිකාවන්ට එයා සංගීත නිර්මාණ කරන මට මතකයි. හැබැයි මම මුලින්ම සහභාගී වුණේ වික්‍රත් නායක මහත්මයාගේ ගීතයේ ඉදසතිබි EP කියලා පොඩි තැටි තීකේ ගීත හතරකට තමයි සහභාගී වුණේ. ඊට පස්සේ මට අදටත් මට මම ඒක අදටත් ගෞරවයෙන් සිහි කරනවා. අදටත් මොකද සැන්ලි බීරිස් මහතා ගීත හතරක් කෙරුවා CT ප්‍රනාන්දු මහත්මයාට සහ රුක්මනී දේවී මහත්මියට. ඉතින් ඇත්තටම ඒක මට මම අදටත් ලැබපු ලොකු වාසනාවක් කියලා හිතනවා. මොකද ඒගොල්ලෝ ලෙජන්ඩ්ස්ලා මම හිතන්නේ. අදටත් ජීවිතුන් අතර නෑ. ඉතින් මට ඒගොල්ලෝ වෙනුවෙන් මට ගීතයක කියන්නේ ලීඩ් ගිටාර් ප්ලේ කෙනෙක් හැටියට මට ඒකේ සහභාගී වෙන්න ලැබුණා. ඒක ඉතින් හරි ලොකු දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඒක ඇත්තටම මට අද ජීවිතේ ලැබුණ මම ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. ඉතින් සංගීත ශිල්පියෙක් හැටියට අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහු තුළ පවතින විශිෂ්ට කුසලතාවයන් ඔහුගේ නිර්මාණ වල තියෙන ඒ සුවිශේෂත්වය මා තනු රචකයෙක් හැටියට දකින්නේ ඉතාමත්ම අගය කරමින්. මොකද විශේෂයෙන් බටහිර සංගීතය පිළිබඳ හොඳ දැනුමක් තියෙන ඔහු ඔහුගේ නිර්මාණ තුළ ඒ බටහිර සංගීත මූලාශ්‍ර ඇතුල් කරන්නේ ඉතාමත්ම ආකර්ෂණීය අන්දමට මිහිරි අන්දමට. දැන් බොහෝ අය එම ශිල්ප හර්ඹ පවත්වමින් ගීතේ මිහිර එහෙම නැත්නම් ආකර්ෂණීය පළුදු කරගන්නවා. නමුත් මහින්දට එහෙම නෙවෙයි. මහින්ද නිර්මාණය කරපු හුඟක් රන්ගිරමා ඊළඟට ඒ වගේ ගීතවල මේ ඔහුගේ ඒ ශිල්ප ඥානය ඉතාමත්ම සූක්ෂම ආකාරයට අපි රසික විඳින ප්‍රේක්ෂකයින්ට ඉතාමත්ම විශිෂ්ට රසවින්දනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට තමයි ඔහු ඒවා සංයෝජනය කරන්නේ. ඉතින් මම ඇත්තටම මම පැත්තක ඉඳලා ඔහුගේ කටයුතු වලින් යම් යම් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. ඒක මම කියන්නේ ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ වගේ මම හිතන්නේ ඉතමත් කුඩා වයසේදී තමයි මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් කොහමද ඒ කාලේ පාසලෙන් වගේ බලපෑමක් තිබුණ නැද්ද? පාසලෙන් මෙහෙමයි. මම හැබැයි හොඳට ඉස්කෝලේ වැඩ කටයුතුත් කෙරුවා. මට එකක් කියන්න ඕනේ. ඒ අතරේ මම ක්‍රිකට්ත් ඒ කියන්නේ ඉස්කෝලේ ෆස්ට් ඉලවන් මම අවුරුදු 6ක් මම ක්‍රිකට්ත් ගැහුවා. ක්‍රිකට් ප්ලේ කෙරුවා. ඒවත් කරනවා. ඉතින් සර්ලා බයිනවා. මම හිතන්නේ තාම දක්ෂ ශිෂ්‍යයෙක් කියන්න පුළුවන්. මොකද ජීව විද්‍යාවත් මම තෝරගන්න තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩාවට ක්‍රිකට්ලි මට කොලෙජ් කලසු තිබ්බා. ඉතින් මේ ඒකත් කරගෙන ආව දිගටම. ඉතින් ඒ හැමදේම මම ඉතින් අර මම කියන්නේ බැලන්ස් එකේ මම කියන්නේ කරගෙන ගියා. හැබැයි ඉතින් අර ඒ ලෙවල්ස් කරනකොට ගොඩක් ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ ඒ දවස්වල හරි ලොකු මේ තිබ්බේ ඒ කියන්නේ දැන් වගේ නෙමෙයි. මම දන්නේ හරි ඒ දවස්වල අපිට ටියුෂන් ක්ලාසස් යන්නවත් වෙලාවක් නැහැ. අනික මම ඒ දවස්වල දිගටම පරිගත කිරීම වල හිටියේ. ඉතින් ඇත්තටම මේ මම සමහර දවස්වල රෙකෝඩින් ඉවරලා ඇවිල්ලා ආයෙ එළියනකල් පාඩම් කරලා තමයි සමහර විභාගයකට ආයෙ ලියන්නේ. ඉතින් ඇත්තටම මම මහන්සි වුණා මදි කියලා මට හිතෙනවා. ඉතින් ඒක අර එහෙම මගේ ඔළුව වෙන පැත්තකට ගිය හින්දා පස්සේ මමත් ඒකත් එහෙම කරලා එහෙම අතහැරලා දැම්මා. ඉතින් මේ නමුත් ඉතින් මට දැන් ඇත්තටම දුකක් නැහැ. ඉතින් මම මේ අද ආපු මාර්ගය ගැන කිසිම දුකක් නැහැ මට ඇත්තටම. ඔහුගේ සංගීත ජීවිතය ගැන අපි තවත් විස්තර අහමු මේ විරාමෙන් පසුව. මහින්ද පණ්ඩාර කියන සංගීතඥයා මට හම් වෙන්නේ මං ඉස්කෝලේ යන කාලේ. මහින්දත් ඉස්කෝලේ යනවා මමත්. එතකොට මම නුවර මහින්ද ආවා අපේ පාසලේ වේදිකාවේ පාසලේ නාට්‍යයකට ගිටාර් ගහන්න. එතකොට තමයි මට හම් වෙන්නේ මහින්ද. කටුකසර සාන්ත අන්තෝනි දොහලේ වේදිකාවේ තමයි මට ඉස්සෙල්ලා මහින්ද හම් වෙන්නේ. එදා ඉඳන් අද වෙනකල් සංගීතඥයෙක් හැටියට මිත්‍රයෙක් හැටියටත් මං ගොඩක් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් මහින්ද පණ්ඩාර. ඉතාම සුන්දර පුද්ගලෙක්. ඊට අමතරව සංගීතඥයෙක් හැටියට කියනවනම්
ඉතාම උත්සාහවන්ත සහ ඉතාම දක්ෂ. ඒ කියන්නේ මහින්ද සාමාන්‍යයෙන් පර්ෆෙක්ෂන් වලට යන්නේ. ඒ කියන්නේ වැරදි කෑල්ලක් ගන්න කැමති නැහැ මහින්ද කවදාකවත්. මහින්ද එක හරියටම දත් මිටි කාගෙන හරි හරියට ගහලා අද මහින්ද දත් මිටි ගන්න මොනවා නැහැ. මහින්දට ෆ්‍රෙඩ් බෝඩ් එක ගිටාර එකක හරියට නිකන් සෙල්ලම් පිටණියක් වගේ. එතකොට ඔබ සංගීතයට පිවිසලා කොච්චර කාලයකට පස්සේද පවුලේ අනිත සංගීතයට එන්නේ? පවුලේ අනිත කියන්නේ ඇත්තටම දැන් වෘත්තීය මට්ටමට ආවේ මගේ මල්ලි රාජ බණ්ඩාර. ඒ කියන්නේ මම ඊට පස්සේ රාජිලා ඊ රූකාන්ත ඒගොල්ලෝ එක බෑන්ඩ් එක ප්ලේ කරුවා. මොකද රූකාන්ත එතකොට අපිත් එක්ක මොකද රූකාන්ත සෙන්ට් ඇන්තනිස් ඉගෙන ගත්තේ. එයා ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ හොඳ ගෝලේ. ඉතින් එයාත් එක්ක ඉගෙන ගත්තා. ඉතින් එතකොට ඒගොල්ලෝ වෙනම කියන්නේ අපිත් එක්ක හිටියට ඒගොල්ලෝ වෙනම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මම හිතන්නේ මේ 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 ඔය හබර්න විලේජ් එක වගේ ඒගොල්ලෝ ප්ලේ කරුවා. ඉතින් මම හිතන්නේ මට ටිකක් සෑහෙන කාලයකට පස්සේ තමයි රාජුලත් පටන් ගත්තේ. ඒ කියන්නේ බෑන්ඩ් එක හැටියට පටන් ගන්න රාජු ඊට පස්සේ පසු කාලේ අපිත් එක්කත් ඒ කියන්නේ ෆෝචුන්ස් ලුත් ප්ලේ කරුවා. මම කීට පැස්කෝ ලයින් වුණාට පස්සේ ඊට පස්සේ එයා සෝලෝ ආටිස් කෙනෙක් හැටියට එයා ඊට පස්සේ එයාගේ ගමන යගිය. ජීවිතේ මම හිතන්නේ තරංග රෙකෝඩ් බා එකත් සමග ලොකු වෙනසක් වුණා. මතක දේ කාලේ. ඔව් ඇත්තටම තරංග රෙකෝඩ් බා එක කියන්නේ විජේරාමනායකයාගේ අධිපතියා. එයා තමයි ඉස්සෙල්ලාම මට chance එකක් දුන්නේ සින්දු හතරක් අලුතෙන් මියුසික් ඩිරෙක්ට් කරන්න. මාව එතනින් තමයි ඇත්තටම මියුසික් මේ ඩිරෙක්ෂන්ස් කියන ඒක ඩිරෙක්ට් කරන පැත්තට ආවේ එතනින්. මට ඉස්සෙල්ලාම ලැබිච්ච මේක තමයි ශාමි කොන්සේකට සින්දු හතරක් නිර්මාණය කරන්න කියලා. ඉතින් මම එතන සින්දු හතර නිර්මාණය කෙරුවා. මට වචන නම් මට හරියටම ගන්නේ. හැබැයි මට එකක් මතකයි. ඒකේ ඉස්සෙල්ලාම මම හිතා රූකාන්ත ඉස්සෙල්ලාම ඩුවට් එකක් සිං කරපු එක සින්දුවක් තමයි ඒක. මම හිතා රූකාන්තේ ෆස්ට් රෙකෝඩ් එක හිතට හිතීමා කියලා ගීතයක්. ඒක තමයි රූකාන්තයි ෂයින් ෆොන්සේකා සිං කරපු ගීතයක්. ඉතින් ඒකෙන් තමයි මට ඒ බ්‍රේක් එක හම්බුනේ. මට ඇත්තටම විජේරාමනායක මහත්තයාට මම අදට ස්තුතියන්ත වෙනවා. මොකද ඊට පස්සේ තමයි දිගටම මට ඊට පස්සේ ගොඩක් ගායක ගායිකාවන්ට සින්දු නිර්මාණය කරන්න ලැබුණා. ඒකට ඉලස් කරන්න මයිලනි ෂාමි ෆොන්සේකා ඇත් මිල්ටන් මල්වරච්චි සමගත් ගීත ගොඩක් ගියා ගායනා කෙරුවා. ඒ ෆිල්ම්ස් වල මේ මේ ඔය ඇතින් ඇතර වගේ ෆිල්ම්ස් වල ඒවට මම ප්ලේ කරලා තියෙනවා. සරත් දසනායක මහත්මය තමයි ඒවට සංගීත අධ්‍යක්ෂණය කිරුවේ. මට ඊට පස්සේ ගොඩක් ඔය මං හිතන්නේ ඩෙස්මන්ඩ් සිල්වා ඒ වගේ ගොඩක් ඔය තරංග රෙකෝඩ් බායකේ කරපු ගොඩක් දේවල් මට ඊට පස්සේ ඒගොල්ලෝ මට ලබලා දුන්න අවස්ථාවන් සංගීත අධ්‍යක්ෂණය කරන්න. මට මුලින්ම මහින්ද අයව හම්බුනේ මගේ මම උසස් පෙළ හදාරන අවධියේදී මගේ අම්මාගේ තාත්තාගේ මේ ඒ කියන්නේ තරංග ලේබල් යටතේ තැටි ගණනාවක් ඒ කියන්නේ කැසට්ස් ඒ ගාලේ ඉන්නේ. කැසට්ස් මේ නගදක්කන්ද සිද්ධ වුණා. එතකොට ඒ කාලෙදී තමයි මට බිෂප් පැලස් එකේදී ඇත්තටම මහින්දව මුණ ගැහුනේ. එතකොට මතකද මේ රෙකෝඩ් බායකෙදී හම්බෙච්ච කෙනෙක්ව? ජීවිතේ ලොකු වෙනසක් කරපු කෙනෙක්ව. ඒක මෙහෙමයි. ඒක උනේ ඉතින් ඒ කියන්නේ අපේ ධම්මිකා. ඉතින් මෙහෙමයි. ඉතින් රෙකෝඩ් බාර් එක කියන්නේ එතකොට මේ අපි අර ඒ කාලේ පැරණි ගීත අපි තුමු දැන් මොහිනී බේග්ලා ලතා ඇන්ටිලා ධර්මදාස වසලංක ඒගොල්ලන්ගේ ගීත නැවත අපි මේ දැන් අපි කියන්නේ රීමික්ස් කරලා කරන ඒ වගේ අපි අලුතෙන් ඒවා අපි කියන්නේ අලුත් විදිහට අපි මේ කියන්නේ සැන්ලි පීරිස් මහත්මයාට තමයි ඒක ලැබුණේ. ඉතින් අපි අලුත් විදිහට කෙරුවා. ඉතින් ඒ කාලේ තමයි මම හිතන්නේ මේ ගීත දහස් ගාණක් තියෙනවා මොහිනී බේග් මහත්මයාගේ සහ මේගොල්ලන්ගේ ලතා ඇන්ටිලාගේ ධර්මදාස සංකල්ලාගේ. ඉතින් ඒවා නැවත මෙයා කරනකොට තමයි මට මුණ ගැහුනේ. ඉස්සෙල්ලාම ධාමිකා මුණ ගැසෙන ඒ කාලේ තමයි මං ඇක්සිඩෙන්ට් එකක් වුණේ. ඒක වුණේ 1980. ඉතින් ඊට කලින් මෑව මං දන්නවා හොඳට දැකලා අඳුරනවා. ඉතින් මාත් එක්ක කතා කරනවා. නමුත් එහෙම මුකුත් ඇඟල්ලුම් කැමති තිබ්බේ නැහැ. දැක්කම හලෝ කියනවා. එච්චරයි. ඉතින් ඒක එක සමහරවිට මට මොනව හරි ගෙනත් දෙනවා. ඉතින් ඒව දෙකක් පොඩි පොඩි ඒව දේවල් තිබ්බා. ඉතින් ඇත්තටම මං 80 ඇක්සිඩෙන්ට් එකක් වුණා. ඊට පස්සේ
පස්සේ තමයි මෙයාට මේක ගොඩාක් ඒක එයාට ගොඩාක් ඒක වේදනාවක් වගේ ගෙනත් දීලා තිනේ එයා මොකද මං හොඳින් ඉන්නවා දැක්කා මෙහෙම වුණා දැක්කා ඊට පස්සේ එයා ඇත්තටම මේ ඒගොල්ලන්ගේ අම්මට තාත්තට ඒතකොට ඒගොල්ලන්ගේ තාත්තත් හිටියා ඉතින් කියලා ගොඩක් එයා කිව්වලු මං කියන්නේ මාවම අවශ්‍යමයි කියලා තමයි කියලා තියෙන්නේ ඉතින් ඇත්තටම මේ එතකොට මං කියන්නේ මාව හොඳට අඳුරනවා ලතැන්ටි අඳුරනවා දන්නවා සංකලු අඳුරනවා ඉතින් ඒ දෙන්න කිසිම ඒකට මොකද ඒ ධම්මිකා තමයි ඒ පවුලින් එකම ගැහණු දරුවා අනිත් තුන් දෙනා පිරිමි දරුවෝ ඉතින් ඇත්තටම කිසිම විරුද්ධත්වයක් නැතුව එයා ධර්මදා සංකල් කියලා තිනවා මං ඒ ළමයා ඔච්චරින් නම් දන්න ළමෙක් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ මේකට කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා ඉතින් ඒක අදටත් මං ඇත්තටම ගෞරව කරන ඒ දෙගොල්ලන්ට ඉතින් එහෙම ලොකු පරිත්‍යාගයක් කරපු එක ගැන මං කියන්නේ ඒ වගේම මේ කුමරිපත්තරේ පළවුණු ලිපියට මේ ලිපිනය දාලා තිබිච්ච වෙලාවේ තමයි ඉතින් මරණේ ලියුමක් කියලා ආදරේ ප්‍රකාශ කළා තියෙන්නේ ඒ ආකාරයෙන්ද නැත්නම් එහෙමත් ආවා ඉතින් මං හිතන්නේ මෙයා නෙවෙයි මෙයාගේ යාළුවෝ තමයි වෙලියන්නේ ඇත්තටම මෙයාගේ යාළුවෝ ගොඩක් හිටියා ඉතින් කුමරිපත්තර මට මතකයි ඒක තමයි මගේ ඉස්සෙල්ලාම ආටිකල් එක ඒක ලීවේ ඇත්තටම මේ ආචාර්ය ප්‍රණීත අබේසුන්දර එයා එතකොට කුමරිපත්තරේ වැඩ කරන කාලේ එයා තමයි මං එතකොට මේ මගේ ෆස්ට් ෂෝ එකද කොහෙද මේ 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 ජ්‍යෝති රාත්‍රී ඒ කියන්නේ ඇක්සිඩෙන්ට් වෙලා ආපු ඉස්සෙල්ලාම ෂෝ එකේ එයා තමයි ඇවිල්ලා මහින්ද මං වාගෙන ලොකු මේ ආටිකල් එකක් කරනවා කියලා කුමරිපත්තරේ මොකද කුමරිපත්තරේ ඒ දවස්වල ඔය මේ මේ තරුණ මේ කියන්නේ ළමයි අතරේ හරි ජනප්‍රිය පත්තරයක් ඉතින් එතකොට එයාම ඇවිල්ලා ෆොටෝ එකක් අරගෙන මං හිතන්නේ මට ඒ පළේනේ ආටිකල් එකෙන් පස්සේ ගෙදර ලියුම්වා මම හිතන්නේ 1600ක් විතර ඔක්කොම ගෑනු ළමයි ඉුවේ ඉතින් මේ ඉතින් එහෙම ගොඩක් ආවා ඉතින් ඒ වගේ ලියුම් ඇවිල්ලා සෑහෙනකම් මං අවුරුදු 4ක් 5ක් වෙනකල් එහෙම ලියුම් ආවා ඉතින් මමත් ඉතින් මටත් ලියන්න බෑ මගේ යාළුවෝ ලියනවා ඉතින් එහෙම එල්ල ඉතින් හැබැයි ඒ කාලේ තමයි එතකොට මෙයා මට මේ කියන්නේ මම එතකොට ඇක්සිඩෙන්ට් වෙලා ඉස්සෙල්ලාම රෙකෝඩින් ගියේ මට මතකයි මාව එක්කන්ඩ ස්ටැන්ලි පීරිස් මහත්මයා නුවර ඉඳන් එයාගේ වාහනේ එනවා මාව කාර් එකේ දාගෙන කොළඹ එනවා ඒ ආපු වෙලාවක ඉතින් මෙයා ඇවිල්ලා හම්බෙලා කතා කරලා අපි ඉතින් කතා බහ කරලා මෙයාගේ කියන්නේ ඒ එයාගේ කැමැත්ත ප්‍රකාශ කරා ඉතින් මම අකමැත්තක් තිබ්බේ නැහැ ඉතින් අපිට ගොඩාක් අපේ මේ වාදක මණ්ඩලය එතකොට මට වැඩි ගොඩාක් වයසක අය හිටියේ ඉතින් ඒගොල්ලොත් ඔක්කොම ඒගොල්ලන්ගේ ආශිර්වාදයේ තිබ්බ විශේෂයෙන් අපේ ඩොනල් අයිවන් කියලා දැන් නැති වුණා ඩොනල් මට ගොඩාක් උදව් කෙරුවා. එතකොට මේ ධම්මිය හම්බෙන්නේ ඉතින් ධම්මිය එනවා සුඩි එකට එනවා ඉතින් මාව හම්බෙලා යනවා ඉතින් ඒ වගේ ගොඩක් මට ඩොනල් අයිවන් ගොඩාක් උදව් කෙරුවා. මහින්ද අයියා කිසි කෙනෙක් එක්ක ඕනට වඩා කතාවට ගියේ නැහැ. ඒක මම ගොඩාක් අගේ කරා. මොකද මට මම මොන හරි දෙයක් දුන්නත් එයා කවදාවත් මේ එකපාරට ගත්තේ නැහැ. එතනදී මට හිතුණා මෙයා මං කැමති ඒ දෙයට කියලා. ඉතින් මං කොහොම හරි මං ඒකත් බලන් ඉන්නකොට මේ අතර තමයි මහින්ද අයියාගේ ඇක්සිඩන්ට් එක සිද්ධ වුනේ. ඒකත් ඇවිල්ලා මට කිව්ව ග්‍රේෂන් ආනන්ද තමයි. ග්‍රේෂන් අයියා කියවි ඇවිල්ලා එතනදී මට ඇත්තෙම මොනවා වුණාද කියලා කියන්න බෑ. මම එතනදී හිතාගත්තා මං කොහොම හරි මහින්දව හම්බෙන්න යනවා කියලා. ඉතින් මට හම්බෙන්න හම්බුන්නේ නැහැ. නමුත් මම ඒ කාලවකවානුවේදී මම පාසල් උගන්වන ගුරුවරියක් වගේ සේවය කරා. එතකොට මට මේ ස්ටැන්ලි පීරිස් මහත්මයාව හම්බුණා. එතනදී මං දැනගත්ත මහින්දව කොහොමද කියලා හඳුනගන්නේ ආයිසරයක් කතා බහ කරන්න මට අවශ්‍යතාවයක් සිද්ධ වුණා. මොකද මට ඇක්සිඩන්ට් එක වුණාම මට ඉන්නම බැරි වුණා. මට කොහොම හරි මහින්දව මුණ ගැහෙන්නම සිද්ධ වෙන්නම අවස්ථාව මේ දුන්නේම මේ ග්‍රේෂන් ආනන්ද තමයි ඇත්තෙම. ඊට පස්සේ මං කොහොම හරි යව හම්බුණා. ඊට පස්සේ හම්බුණාට මහින්දව කවදාවත් එක පාරටම ඇත්තටම කැමතිුන් නැහැ. එයා ඇත්තටම බයක් ඇති වුණා. මොකද මගේ අම්මටයි තාත්තටයි මං විතරයි ගැන්ලා මේ හිටියේ. එතනදී එයා ගොඩක් ඇත්තම එක පාරටම කැමැත්ත පළ කරේ නැහැ. පස්සේ මමයි ඇත්තම ඇත්තටම කැමැත්ත පළ කරේ මහින්දය මම අනිවාර්යෙන් මොනා නැතත් එහෙම මේ පොරොන්දුවක් වුණා. මං කවදාහරි මඳින් නැතුව හිටියත් බැන්දත් ඔයා විතරමයි කියන එක මම එක හෙලාම මේ කියාගෙන හිටියමයි. ඉතින් තමන්ගේ බිරිඳ ගායනා කරන ගීතයක සංගීතවත් කිරීම මම හිතන්නේ ජීවිතේ ලැබපු කොයි වගේ අත්දැකීමක්?
මේ දවස්වල ඇත්තටම මම ගීත ඇත්තටම සංගීතය අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්ත මුල් කාලේ වගේ ඉතින් මට කීර්ති පැස්කුල්ගෙන් ආරාධනාවක් ලැබුණා මොකද ඇත්තටම ධම්මේ එතකොටත් චිත්‍රපට පසුබිම් ගායකාවක් විදිහට ගොඩක් ඔය සරත් දාසනායක මහත්මයාගේ මේ එතකොට රොක්සාමි මහත්මයාගේ වගේ දක්ෂ ඒ දවස්වල හිටපු සංගීත අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ගීත ගායනා කරනවා ඉතින් ඒ දවස්වල කීර්තිගේ ප්‍රසංගිකුත් පටන් ගත්ත කාලේ ඉතින් මට කිව්වා මෙහෙම ඩුවට් එකක් හදලා දෙන්න කීර්තිත් මේ ධම්මිත් එක සිං කරන්න කියලා. ඉතින් ඉතින් තමයි මම කවිකාරී කියන ගීතය මම නිර්මාණය කළේ. ඉතින් ඒක ලීවේ සමන් චන්දනාත් වීරසිංහ මහත්මයා. ඒ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. මොකද කීර්ති අතරත් මම හිතන්නේ ඒ ගීතය ඉතාමත් ජනප්‍රියයි. ඉතින් මට මේ මොකද මම එතකොට දන්නවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අතරත් ගීතයක් නිර්මාණය කරනකොට මම හිතනවා මේ කෙනෙකුගේ ගායන හැකියාව මට ඒ කියන්නේ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් මම දන්නා ධම්මිටත් හොඳ ගායන හැකියාව තිබ්බා කීර්තිටත් තිබ්බා. ඉතින් අපි මම හරියටම ඒගොල්ලන්ට සිං කරන්න පුළුවන් අපි කියන රේන්ජස් ඒ බලලා ඒ රේන්ජ් එකට හරියන විදිහට මම ඉතින් ගීත නිර්මාණය කළා. ඒක ඉතාමත්ම ජනප්‍රිය වුණා කියලා මම හිතලා තියෙනවා. ඉතින් මට ඒක ලොකු ඒ කියන්නේ මුල්ම කාලේ එහෙම ජනප්‍රිය වෙන්න ගීතයක් නිර්මාණය කිරීමේ අනිකේ ඒක තුළ ධම්මිකත් කීර්තිත් හිටපු එක ගැන මම හරි සතුටු වෙනවා ඉතින් ඒ ගීතය තුළ. කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මේ කතාබහට එක්වෙමු. මම ගීතානු නිර්මාණයක් අරගෙන පටිගත කිරීමකට ගියාම ඔහු ඒ සුපරීක්ෂාකාරීව බලා එහිට ඒ සඳහා ඔහුගේ දායකත්වයේ ලබා දෙන්නේ ඉතාමත්ම සුහදශීලීව ඒ නිර්මාණයට බොහොම ආදරය කරමින් මගේ නිර්මාණය තව තවත් විචිත්‍ර කරමින් පරම පවිත්‍ර චේතනාවෙන් අන්න ඒක තමයි ඒ චේතනාව තමයි මොකද මේක කරලා ඉවරලා ඒ ඔහු ඉන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක මේ ඊට පස්සේ තැන තැන ගිහින් මේ මම තමයි මේ ගීතේ වර්ණවත් කළේ මම තමයි මේක මේව කරේ එහෙම කියලා කවදාවත් කියලා එහි ඒ ඒ කරපු උදව්ව පළුදු කරන්නේ නැහැ අන්න ඒ වාගේ හොඳ ගුණාංග තියෙන කෙනෙක් තමයි මහින්ද කියන්නේ අද වෙනකොට මම හිතන්නේ ඔබ විශාල සංගීත වේදින් විසකට නිර්මාණ වලට දායක වෙලා තියෙනවා ඒ අතරින් ඔබට විශේෂ වූ संगीतवेदी कि मठ ये यात्री विशेषात्म किया कि सैनल पीरिस महात्म मुकदम गुड़ा संगीताध्यक्ष वादने कर लिये ऐ थिंक बहुतमाय मठ मे अवस्था लबा दी अद मंग यम किसी तनक मे लंका इन मंग ऊट नायक मुकद ऊतमाय अद ऊसा अद मे तत् इन्े अमतर मंग गुड़ा अदर एक अदरत वेड़गन रोहन वीर सिंह महात्म ලංකා සිද්න සෑම සංගීත අධ්‍යක්ෂකරයෙක් යටතේ මම වාදනය කරලා තිනවා මම හිතන්නේ මම වාදනය කරලා තියෙන ගීත ප්‍රමාණය මම හිතා 50000කට වැඩි ඒත් එක්කම මොකද මම ඒ කියන්නේ අපේ සිංහල ගීත ප්‍රමාණයක් නෙමෙයි අනික හැම වර්ගයේම ගීත වලට මෙහි තව ඉන්න අපේ මේ දමිළ ජාතික සංගීත අධ්‍යක්ෂවරුන් මම ඒගොල්ලගේ ගීත වලත් මම ගොඩාක් සහභාගී වෙලා තිනවා ඉතින් ඒ අතරින් දැන් පරේණි සංගීත අධ්‍යක්ෂවරු ඉන්න කොටා ඒත් එක්කම මම කියන්නේ විශේෂයක් තියෙනවා රූකාන්ත වැනි අපේ කාලේ කෙනෙක් ඉතින් ඔහු ඊටාම දක්ෂම සංගීත අධ්‍යක්ෂකෙක් ඉතින් ඔහුගේ ගීතවල ගොඩාක් ගිටාර් තියෙනවා ගිටාර් පාර්ට්ස් තියෙනවා ඉතින් ඒවා හැම එකම වගේ මම හිතා 90ක් විතර මම ගිටාර් වාදනය කළා තියෙනවා ඉතින් ගිටාර් වාදනයේ පැත්තෙන් ඇත්තටම රූකාන්තගේ ගීතවල තමයි අමුතු වෙනසක් අපි කෙරුවේ කියන්නේ අපි සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට ඇවිල්ලා අපි පොඩ්ඩක් වෙනස් වුණේ රූකාන්තගේ සින්දු වලින්. ඉතින් ඒකෙන් පස්සේ තමයි මේ ගීතා වාදනේ ගොඩක් මට නිකන් උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ඔය දිගන්තේ වැනි ගීතය දිගන්තේ කියන ගීතය. ඉතින් අපි ඒ පොඩි අත්දාව වෙලිම කෙරුවේ. ඒ ගීතාම සාර්ථක වුණා. ඒ රෙන්ඩ දැන් ඒ කියන්නේ මම වාදනය කරනකොට ගොඩක් වෙලාවට මම අපිට සංගීත අධ්‍යක්ෂවරයෙක් අපි කවුරු හරි කෙනෙක් අපි සරත් දසනායක හරි ඒ දවස ස්ටැන්ලි පීරිස් හරි රෝහණ වේසන් හරි අපිට දෙනම අපිට දෙනවා සූර ප්‍රස්ථාරය නොටේෂන් එකක් දෙනවා මෙන්න මේක වාදනය කරනවා නමුත් අපි කරන්නේ අපිට මේ සින්දුවට උචිත විදිහට අපි ඒක වෙනස් කරලා හරි මොකක් හරි කරලා ඒක තව මේ සින්දුවට තව මොකක් හරි අලුත් දෙයක් එකතු කරලා මොනා හරි කරන්න තමයි ඉතින් අපි බලන්නේ. ඊටරම දැන් නවක මේ සංගීත අධ්‍යක්ෂවරු ඉන්න කරුණාත් විජේවර්ධන වැනි අය ඉතින් තව ගොඩාක් අය ඉන්නවා මේ කියන්නේ අපිට හැම දැන් අදටත් මම මේ වෘත්තීය වශයෙන් මේවා යෙදෙනවා ඉතින් අදටත් අලුත් සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න සිද්ධ වෙනවා මේ දැන් තියෙන ගොඩාක් ගීතවල මට වාදනය කරන්න සිද්ධ වෙනවා ඉතින් මේ මට මේ දැන් අලුතෙන් මේ ඈතක ඉතියා
රාජ් කියලා දැන් අලුතෙන් ඔය කරන්නේ ඉතින් යාගේ ගීත වලටත් මට සහභාගී වෙන්න ලැබෙති ඉතින් මම කියන්නේ මේ හැම ඒ කියන්නේ වාදකයෙක් වුණාම මම මාතෘකාවෙන් පිටනේ ඉන්නේ මම කියන්නේ වාදකයෙක් වුණාම අපි හිතනවා අපි මේ කියන්නේ අපි යාවත් කාලේ අපි අප්ඩේට් වෙන්න ඕනේ ඒ කියන්නේ එහෙම වුණාම තමයි කෙනෙකුට ක්ෂේත්‍රේ රැඳෙන්න පුළුවන් එතකොට අපි මොකද අලුත් අලුත් අයිඩියාස් එක්ක ඉන්නේ ඉතින් ඒ එනකොට අපි ඒකට අපි ලෑස්තිලා ඉන්න ඕනේ ඉතින් මේ මං හිතන්නේ ඒක තමයි මේ මේ ඕනම වාදකයෙකුට මං හිතන්නේ හැබැයි එහෙම ගොඩක් අතලොස්සයි ඉන්නේ අපේ වාදකයෝ අතරේ ඉතින් ඉන්න අයත් ඉතාම දක්ෂයි ඉතින් මේ මේ ගොඩක් මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් අර මේ මේ වතුර වගේ වෙන්න ඕනේ ඕනම වාදිනයකට දාපුවම අපි ඒ හැඩේ ගන්න ඕනේ කියලා තමයි කියන්නේ ඉතින් ඒ වගේ ඒක ඒක ටිකක් අර පළපුරුද්දත් එක්ක එන්න ඕනේ මොකද අපි හැමතිස්සෙම ලෝක සංගීත වර්ල්ඩ් මියුසික් අපි අහන්න ඕනේ එතකොට තමයි අපි ඇත්තටම අපි අද කාලේට කොහොමද අපි අපේ අපේ වාදනය කොහොමද ලෑස්ති කරගන්නේ කියලා අපිට හදෙන්න පුළුවන් සංගීත ඛණ්ඩයක් මොන හරි ඕන නම් ඒ විදිහට ඒකට අවශ්‍ය විදිහට සලකන්න මහින්ද නන්දට දන්නවා ඉතින් අපිට ලොකු සම්පතක් මහින්ද කියලා කියන අපිට කියලා කියන අපි ලංකාවේ හින්දවන් අපිට කියලා කියනවා නමුත් අපි අපි ලෝකයේ සැරිසරන සංගීතඥයෙක් හැටියට එහෙම නැත්නම් අපි සංගීත සංගීතඥයෝ හැටියට අපි සලකනවා නම් මහින්ද ඇත්තටම මුළු ලෝකෙටම දෙයක් කරන්න පුළුවන් සංගීතඥයෙක් මහින්දටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබේ පුතා තිසර බණ්ඩාර මම හිතන්නේ ඉතාමත් දක්ෂ අපේ පරම්පරාවේ වයලින් වාදකයෙක් අද වෙනකොට අපි ඔහු ගැන කතා කරොත් ඔහු ඇත්තෙන්ම දැන් මෙහෙමයි ඔහු වයලින් එක තමයි එයාගේ පළවෙනිම ඉන්ස්ට්‍රුමන්ට් එක එයා ඉගෙන ගත්තේ ආනන්ද දාබරි අපේ දක්ෂ මේ ගුරුවරයෙක් ඉතින් දක්ෂ වයලින් වාදකයෙක් ඔහුගෙන් තමයි ඉගෙන ගත්තේ ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඔහු ඒ සඳහා ඒ උපාධිය ලබාගෙන දැන් මෙහි ඇවිල්ලා ඉන්නා ඔහු කෙරුවේ වයලින් එක තමයි ඉතින් මමත් ඉතින් දැන් ඔහු දැන් මෙහි මාත් එක්ක මේ ක්ෂේත්‍රේ වැඩ කරනවා ඉතින් ඉතාම දක්ෂ එයා ගොඩක් ප්ලේ කරුවේ ජෑස් කියන ස්ටයිල් එක ඉතින් එයා දැන් හැඩ ගහනවා මෙහි අපේ ගීතවලටත් ප්ලේ කරන්න ඉතින් මේක වෙනම ක්‍රමයක් ඉතින් දැන් මොකද මම කියන්නේ හැම ශෛලියක්ම දැනගති උටි හැම ශෛලියක්ම ලෝකේ තියෙන ජෑස්ද රොක්ද ෆියුෂන්ද හැම ස්ටයිල්ම බ්ලූස් ඕන එකක් දැනගන්න හැබැයි අපේ එකත් දැනගන්න අනිවාර්යයෙන් මොකද අපේ තියෙන වෙනම ශෛලියක් ඒක මේ මේ අපේ ගොඩක් අපිට මේ අපේ අපේ ජන සංගීතයයි උත්තර ಭಾರತೀಯ සංගීතයයි කර්ණාටක සංගීතය තුනම එකවෙච්ච දෙයක් සම්මිශ්‍රණ විදිහට දෙයක් තමයි අපේ ගීතවල තියෙන්නේ ඉතින් ඒක අනිවාර්යෙන් ඒකට එයා අනුගත වෙන්න ඕනේ ඉතින් දැන් මේ දවස්වල එයා ගොඩක් ඒ සඳහා ගොඩක් මහන්සි වෙනවා අපේ ගීත ගොඩක් අහනවා අහලා ඉතින් මම හිතනවා සෑහෙන දුරට මොකද දැනටමත් එයා ශේත්‍රයේ ගොඩක් තැන්වල වැඩ කරනවා තිසර ගැන මට කියන්නේ වටින් දැන් අපේ ක්ෂේත්‍රයේ අනික් ඉන්න එයා සහභාගීන වැඩසටහන් වලින් ඒගොල්ලන්ගේ මේ අනික් එයාගේ ඉන්න යාළුවකින් ලැබෙන ප්‍රතිචාර හුඟක් හොඳයි. ඉතින් මම හිතනවා ඒකට හොඳ අනාගතයක් තියෙයි කියලා. ඒත් එක්කම මගේ දැන් ඇත්තටම මට ටිකක් දුකක් තියෙනවා මගේ අනිත් දරුවෝ දෙන්න ගැන. මොකද ලොකු පුතා ගීතාන් බණ්ඩාර එයා දක්ෂ ගිටාර් වාදකයෙක්. එයා ක්ලාසිකල් ගිටාර් කෙරුවේ වෙස්ටර්න් ක්ලාසිකල් අමරනාත් කියන ගුරුවරයාගෙන් ඉගෙන ගත්තේ. ඉතින් ඒත් එක්කම මගේ බාල පුතා මායුර එයාට හොඳට පියානෙක ප්ලේ කරන්න ඉතින් ඒ දෙන්නා ටිකක් ඒ දෙන්නා වෙන ක්ෂේත්‍රවලට යන්න හිඳ ඒ දෙන්නා ටිකක් ඈත් වෙලා ඉන්නේ හැබැයි ඉතින් මියුසික් අර අපි කියන්නේ ඇගේ තියෙනවා ඉතින් ඒක තියෙනවා ඉතින් තාම තියෙනවා ඉතින් මේ මෙයා ඉතින් මෙයාටත් එහෙ නතර වෙන්නේ නැතුව මෙයා බලින්ම තිසරත් මෙහෙට ආවා නෑ මම තාත්තා කරන දේම කරන්න ඕනේ කියලා ඉතින් ඒකට තීඩ දීලා ඉන්නවා මම ඉතින් ගොඩක් හොඳයි කියලා හිතෙනවා දැන් ඒකයි ඔව් ඉතින් අද අපේ කතා බහේ අවසානයටත් ආවා මම හිතන්නේ ඔබේ රසිකයන්ට වගේම මේ ප්‍රේක්ෂකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අද ලංකාවේ ඉන්න ප්‍රවීණ ගිටාර් වාදක ශිල්පියෙක් වෙන ඔබ මම හිතන්නේ සම්මානනීය වාදක ශිල්පියෙක් ඒත් ඔබ චිත්‍රපට සංගීතයට තාමත් යොමු වෙලා නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ ඒක මෙහෙමයි ඉතින් ඇත්තටම එහෙම ඒ කියන්නේ මම යොමු වෙනව නෙවෙයි ඉතින් ඇත්තටම අපේ මට එහෙම ඉල්ලීම් ලැබිලා තියෙනවා ඇත්තටම තුන් හතර පාරක් වගේ ලැබිලා තියෙනවා ඉතින් ඒව මොන යම් කිසි දැන් ඕකේ අවසානයේ එනකොට එක එක හේතුන් වෙනවා අවසානයේ දැන් ඕක මොකක් හරි දේලා එක එක හේතුන් වෙනවා එක එක සමහරලාට ඉතින්
මේ ක්ෂේත්‍රයේ වෙන දේවල් තින් තුල සමහරලාට ඉතින් අන්තිම වෙනකල් ඇවිල්ලා ඒක නැති වෙන ඉතින් ඒක මම එකතින් හිතනවා මගේ ඒක ලැබීම් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම තාම එහෙම මට එහෙම දැන් ඉල්ලීම් ආව ඉල්ලීම් තුන හතරක් ඇවිල්ලා ඒවා එහෙම නැති වෙලා ගියා. ඉතින් හැබැයි මම මේ ලොකු බලපෑමක් තාම ඇවිල්ලා නැහැ කියලා. එහෙම බලපෑමක් ඇවිල්ලා නැහැ ඉතින්. එහෙම ඉතින් මේ යම් කිසි තීනවනේ දැන් අන්තිමට එනකොට ඔය ඕකේ අන්තිම එන්නේ මුදල් ප්‍රශ්නනේ. ඉතින් ඔතනින් ඕක නතර වෙනවා. ඉතින් ඕක තමයි අපි ඕනම තැනකදී වැඩකදී වෙන්නේ ඉතින්. ඉතින් හැබැයි මම ටෙලි ඩ්‍රාමස් මම හිතනවා ටෙලි ඩ්‍රාමස් නම් 6ක් 7ක් කෙරුවා මම මියුසික් කෙරුවා. ගොඩාක් මම සංජේ විතානගේ කියන මගේ සහෝදරෙක් වගේ මල්ලි කෙනෙක්. ඉතින් මට ඒකෙන් ටෙලි ඩ්‍රාමා දෙකකට සම්මානත් ලැබිලා තියෙනවා. දක්ෂම මේ සුමති ටෙලි ඩ්‍රාමා මනසහ රාගයන් මොකෙන් හම්බෙතන ඒකටත් මම එච්චරම යන්නේ මොකද මට ඊට වඩා ඇත්තටම මේ ගීතයක් නිර්මාණය කිරීම හෝ ශබ්දාගාරික වැඩ කිරීම මට ඊට වඩා පහසුයි. ඉතින් මම හිතනවා මම ගොඩාක් ඒ වැතර වෙහෙසෙන්නේ නැතුව මම අතරත් වාදකෙක් කැටියට ඉන්න මම හරි කැමතියි. ඉතින් එතකොට අර ගොඩක් අර සංගීත අධ්‍යක්ෂණය කරන ඇත්තටම මම දැනට ගීත මම හිතන්නේ 2500-3000කට වගේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ගොඩක් ජනප්‍රිය ගීතත් තියෙනවා. ඉතින් මම ඒවා කරන්නේ ඇත්තටම අර දැන් අර අතරින් පතර වගේ ඉතින් මේ කරන ගමන් මම අර ගොඩක් මගේ වෘත්තිය ඇවිල්ලා ගිටාර් වාදන ශිල්පියෙක් හැටියට මොකද මම බෑන්ඩ් එකෙන් අයින් වුණා 2004 වගේ ස්ටැන්ලි පීරිස් මහත්මයා නැති වුණාට පස්සේ මම අපි බෑන්ඩ් එකත් අපි නතර කෙරුවා. ඊට පස්සේ මම තනිකර දැන් මම කියන්නේ අපි කියන්නේ ස්ටුඩියෝ මියුසිෂන් කෙනෙක් හැටියට මම වැඩ කරනවා දිගටම. අද දවසේ මේ කතාබහට එක්ුණාට අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් කාලයක් මේ ශිස්ත්‍රයේ රැඳී සිටින්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා. අයබෝන්. Next change. Sri Lanka ve vegavatn sandivedana jale vita pivisenna dialogue anagate adai. Mama ekenne api gane studio musician kene katiyata mama weda karama digata. Ada dawase me katha bahata ekunata api obata behewin sutivanta wenawa. E wageema tawat kalayak me shesthre rendi sitinna obata awashya shaktiya dhairya labewa kiyala prarthana karamin samu gannawa. Aibowan. Aibowan Rashmin obata swarnawahini karyamandalata mage හර්දයන්ගෙන් ස්තුතිය මේ ලබනිවිදත් අපි මුණ ගැසෙමු තවත් සුන්දර ජීවිත කතාවක් සමග ඔබට සුභ සතියක්.